ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අපි අඟහරු වාදාවක් අප්‍රේල් මාසයේ අද 19 අවුරුද්දත් පැන්න අපි දැන් ඉන්නේ දැනට සාකච්ඡා කරමින් පවතින පරිණි බෞද්ධ චින්තාවේ සංකල්ප සහ යථාර්ථය කියන පොතේ 38ක් පිටු ගෙවලා දැන් අපි ඇවිල්ලා තියෙනවා මාතෘකාවට අපි දැන් සැරිසරන්නේ මේ පොතේ සඳහන් කරන ප්‍රධාන දෙයට යනුව සංකල්පයන්ගේ සාපේක්ෂ සප්‍රමාණතාව සහ ප්‍රායෝගික අගය එහෙම නැත්නම් reality validity relative validity and the pragmatic value of concepts ඒ කියන්නේ අපේ අපිට හිතන අදහස් වල තියෙන ප්‍රායෝගික වටිනාකම එහෙම නැත්නම් සාපේක්ෂ වටිනාකම පිළිබඳව සාකච්ඡා කරනවා අපි ඉතින් සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා සිංහල පොතේ කියමන කියවීම ඉදිරියට කරලා දෙන විදියට අපි චන්ද්‍රරත්න ස්වාමීන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරිණි බෞද්ධ චින්තාවේ සංකල්පයේ සහ යථාර්ථය. පිටුව 38 පරිච්ඡේදය සංකල්පයන්ගේ සාපේක්ෂ සප්‍රමාණතාව සහ ප්‍රායෝගික අගය. සියලු ආධ්‍යාත්මික සහ බාහිර රෝගයන්ගේ මූලයෙන් සපුරා විමුක්ත වූ ඒ අනුවිදිත වරහන් ඇතුලේ අවබෝධය ලත් පුජ්‍යලයා නිප්පපංචෝ නැතහොත් නිප්පපංච රතෝ නමින් හැඳින්වේ. ත්‍රිවිධ ප්‍රපංචයට ඇති ප්‍රවණතා කපා හැරිය බැවින් වරහන් ඇතුලේ චින්නපපංචෝ ඔහු එහි සංසිඳීම වරහන් ඇතුලේ පපංච වූප සම එහි නිරෝධය වරහන් ඇතුලේ පපංච නිරෝධ ප්‍රත්‍යක්ෂ කොට ඇත. ආධ්‍යාත්මික වශයෙන් පපංචයෙන් මලින වූ සංකල්පයන්ගෙන් ඔහු මිදී ඇත. පපංච සංඛා පහන ඉන්ද්‍රිය ඥානයට අදාළ දත්ත වන සංඥා සහ සංකල්ප ඔහුගේ සිතට ඇතුළු වූද ඉහත බාහ්‍ය සූත්‍රයේ එන උපදේශයට අනුව ඒවා සැකවින්ම ගොනුකොට ඉවතලනු ලැබේ. විතක්ව ద్వාරයෙන් ඒවා මනස තුළට ඇතුළු වූද තණ්හා දිට්ටි මාන වශයෙන් මනස තුළ රැව් පිළිරැව් දීමට ඒවාට ඉඩ නොලැබේ. ඔහුගේ මනස නැමැති මැදුරෙහි ඇතුළු ගැබ තුළ රජයන අකලංක නිහඬියාවට ඒවායින් බාධාවක් නොමැත. කෙතරම් විතක්ක පරිවිතක්ක මහාපුරිස විතක්ක ඇති වූ බව කියතත් පපංචයෙන් විමුක්ත බව විමුක්ත පුජ්‍යලයාගේ සුවිශේෂ ලක්ෂණයකි. මේ වනාහි මුනිවරයා තුළ ඇති නිහඬ බව හඳුනා ගැනීමේ ඉඟියකි. මුනිවරයා නිහඬව සිටින්නේ කතා නොකරන විට පමණක් නොවේ. කතා කරන විට පවා මුනිවරයා නිහඬය. මහණෙනි, මම ලෝකයා සමග විවාද නොකරමි. ලෝකයා මා සමග විවාද කරයි. යන විරෝධාභාසයක් වැනි බුදු වදන අර්ථවත් වන්නේ මේ නිසාය. බුදුරජාණන් වහන්සේ පමණක් නොව විමුක්ත භික්ෂුවද ලෝකයා සමග විවාද නොකරයි. උපාදානයෙන් තොරව ලෝක ව්‍යවහාරය උපයෝගී කරගනු පමණි. මදුපිණ්ඩික සහ සක්කපඤ්ඤ සූත්‍ර පමණක් නොව සුත්ත නිපාතයේ අට්ටක වග්ගයේ එන කලහ විවාද, චූල ව්‍යූහ, මහා ව්‍යූහ වැනි සූත්‍රද මුනිවරයාගේ මේ අපූර්ව ගුණාංගය විශේෂයෙන් අවධාරණය කරනු පෙනේ. මෙහිලා අමුත්තක් ලෙස පෙනිය හැක්කේ බොහෝ සූත්‍රවල බුදුරදුන් මෙන්ම රහතන් වහන්සේලාද අන්‍ය තීර්ථකයන් සමග උග්‍ර ලෙස විවාද කරමින් ඔවුන්ගේ දෘෂ්ටි නිෂ්ප්‍රභා කිරීමය. එසේ වුවත් විවාදයේ උච්චතම අවස්ථාවේ පවා මුනිවරයා ඇතුළතින් නිහඬය, අනාසක්තය. මක්නිසාදයත් එයින් හිමිකර ගැනීමට හෝ අහිමිවීමට කිසිවක් ඔහුට නැති බැවිනි. මේ තර්ක විතර්ක පිළිබඳ තණ්හාවක් හෝ රැකගැනීමට මානයක් හෝ ආදානග්‍රාහීව අල්ලාගෙන සිටීමට දෘෂ්ටියක් ඔහුට නොමැත. ඇතැම් විට තෙවනුව දැක්වූ කරුණ වඩාත්ම සුවිශේෂ ලෙස සැලකිය හැකිය. මුනිවරයා සියලු දෘෂ්ටීන් ප්‍රහීන කොට ඇති බව බොහෝ සූත්‍ර ප්‍රදේශවල සඳහන් වෙයි. ඔහුට දෘෂ්ටි නොමැතිවීමට හේතුව ඔහු දෘෂ්ටිකෝණයෙන් මිදීමය. එනම් අහංකාර, මමංකාර, මානානුසයෙන් මිදීමය.
එබැවින් ඔහු දෘෂ්ටි ප්‍රකල්පනයන් හෝ ඉදිරිපත් කිරීමක් නොකරයි. දිට්ඨියන වචනය සඳහන් සන්දර්භයන්හිදී එම වචනයෙන් හුදෙක් බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් දෙසටක් මිසදිටුම අදහස් කෙරෙතැයි හඳුන්වා දීමේ ප්‍රවණතාවක් බහුල වශයෙන් පවතී. මේ ප්‍රවණතාව අටුවාවන්හි ප්‍රකටව පවතින බව කිව යුත්තේ ඒවා තණ්හා මාන යන වචනවලට වඩා පරිපූර්ණව නිරවශේෂ නිර්වචන දක්වන අතර දිට්ඨි යන හැඳින්වීමේදී සීමිත සුවිශේෂ අර්ථයක් දීමට පරෙස්සම් වන බව පෙනෙන හේිනි. මේ ප්‍රවණතාවට එක් හේතුවක් විය හැක්කේ දසතක් මිසිඳිටු පිළිබඳ ලේඛනයෙන් දිට්ඨි සංකල්පය සකලාංග සම්පූර්ණව ප්‍රකාශිතයයි විශ්වාස කිරීමයි. අනෙක් හේතුව සම්මා දිට්ඨිය රැක ගැනීමට ඇති කැමැත්තයි. නමුත් අටුවාවන්හි එන මේ නිර්වචනය තුළින් අලුත් ප්‍රශ්න මතුවී ඇති බව පෙනේ. පුහුදුන් පුඟුලාගේ හිතෙහි ගැඹුරට තැන්පත් වී ඇති සංකල්පයනට මුලාවීමේ ප්‍රවණතාව හඟවන දිට්ඨි යන වචනයෙහි එම මූලික අර්ථය මේ අර්ථකථනවලින් යටපත් වෙයි. දිට්ඨිපපංච යන්නෙන් දසටක් මිසඳුටු පමණක්ම අදහස් කරතොත් හුදෙක් මිසඳුටු අත්හැරීම් පමණකින්ම බුද්ධ ශ්‍රාවකයාට දිට්ඨිපපංචයෙන් මිදීමට හැකි විය යුතුය. එනමුත් අප ඉහත දැක්වූ පරිදි එම ශ්‍රාවකයා තුල පවා නිවන ප්‍රත්‍යක්ෂ කරන තෙක් මමත්වයේ පිළිබඳ හැඟීමක ස්වરૂපයෙන් එම ප්‍රවණතාව තවදුරටත් පවතී. ඒ හැරුණ විට සංකල්ප ආදානග්‍රාහීව ගැනීමේ අර්ථයෙන් දෘෂ්ටි නැඹුරුව සම්මා දිට්ඨිය තුලිනුදු ප්‍රකට විය හැක්කේ එය මතවාදයක් ලෙස ගැනීමෙනි. බුදුරජාණන් වහන්සේ අලගද්දූපම සූත්‍රයේදී පහුරේ උපමාවෙන් අනතුරු ඇඟවීමක් කරනුයේ මේ ප්‍රවණතාවටම අවධානය යොමු කරවනු පිණිසය. එහිදී බුදුරදුන් පැහැදිලිවම ප්‍රකාශ කරන පරිදි උන්වහන්සේ මේ ධර්මය පහුරකට උපමාකොට දේශනා කරන්නේ හුදෙක් සසර සයුරෙන් එතරවීම සඳහාම මිස ආදානග්‍රාහීව අල්ලා ගැනීමට නොවේ. එතරවීමෙන් පසු ධර්මයෝද අත්හල යුත්තෝය. අධර්මයන් ගැන කියනුම කවරේද? විග්‍රහයකට භාජනය කළ යුතු තරම් වැදගත් වන එම උපදේශාත්මක උපමා කතාව මෙසේය. මහණෙනි, යම්සේ දිගු මගකට පිළිපන් පුරුෂයෙක් සැක සහිත වූ, බිය සහිත වූ, මෙතර ඇති, උවදුරු රහිත, බිය රහිත එතර ඇති මහත් ජලාශයක් දකින්නේය. ඔහුට මෙතරින් එතරට යාමට තරණය කරවන නැවක් හෝ උඩින් බැඳි පාලමක් හෝ නොවන්නේය. ඔහුට මෙසේ අදහස් වෙයි. මේ මහා ජලාශයකි. මෙතර සැක සහිතය, බිය සහිතය. එතර උවදුරු රහිතය, බිය රහිතය. මෙතරෙන් එතර යාම සඳහා එතර කරවන නැවක් හෝ උඩින් බැඳි පාලමක් හෝ නැත. මම තන, ලී, දඬු, අතු, කොළ, කඩා එකතු කොට පහුරක් බැඳ ඒ පහුර උපකාර කරගෙන අත්වලින් හා පාවලින් වෑයම් කරමින් සුවසේ එතරවන්නේ නම් මැනවි. ඉක්බිති මහණෙනි, ඒ පුරුෂයා තන, ලී, දඬු, අතු, කොළ, කඩා එකතු කොට පහුරක් බැඳ ඒ පහුර උපකාර කරගෙන අත්වලින් හා පාවලින් වෑයම් කරමින් සුවසේ එතරට යන්නේය. එතරට, පරතරට ගිය ඒ පුරුෂයා හට මෙබඳු අදහසක් වන්නේය. මට මේ පහුර බොහෝ උපකාර විය. මම මේ පහුර උපකාර කරගෙන අත්වලින් හා පාවලින් වෑයම් කරමින් සුවසේ එතර වීමි. මම මේ පහුර හිස තබාගෙන හෝ කර තබාගෙන හෝ කැමැති මගකින් යන්නේ නම් මැනවි. මහණෙනි, ඒකිමයි හඟින්නේහුද? මෙසේ කරන්නා වූ ඒ පුරුෂයා පහුර පිළිබඳව කළ යුතු දෑ කරන්නෙක් වන්නේද? මෙය නොවේමය ස්වාමීනි. මහණෙනි, කෙසේ කරන්නා වූ ඒ පුරුෂයා ඒ පහුර පිළිබඳව කළ යුතු දෑ කරන්නෙක් වන්නේද? මහණෙනි, මෙහිලා එතර වූ පරතරට ගිය ඒ පුරුෂයාට මෙබඳු අදහසක් වන්නේය. මට මේ පහුර බොහෝ උපකාර ඇත්තේ විය. මම මේ පහුර නිසා අත්වලින්ද පාවලින්ද වෑයම් කරමින් සුවසේ එතර වූ යෙමි. මම මේ පහුර ගොඩට ඔසවා තබා හෝ දියෙහි පාකොට යවා කැමැති මගකින් යන්නේ නම් මැනවි. මහණෙනි, මෙසේ කරන්නා වූ ඒ පුරුෂයා ඒ පහුර පිළිබඳව කළ යුතු දෑ කරන්නෙක් වන්නේය. එපරිද්දෙන්ම මහණෙනි, මා විසින්
පහුරකට උපමා කොට ධර්මයේ දේශනා කරන ලද්දේ සසරින් එතරවීම පිණිසය. ග්‍රහණය පිණිස නොවේ. මහණෙනි, පහුරකට උපමා කොට නුඹලාට දෙසන ලද ධර්මය මැනවින් දැනගන්නා වූ නුඹලා විසින් ධර්මයෝද අතහල යුත්තාහ. අධර්මය ගැන කියනුම කවරේද? ඒවමේවකෝ භික්කවේ කුල්ලූපමෝ මයා ධම්මෝ දේසිතෝ නිත්තරණත්තාය නො ගහනත්තාය. කුල්ලූපමං වෝ භික්කවේ ධම්මන් දේසිතං ආජානන්තේහි ධම්මාපි වෝ පහතබ්බා පගේව අධම්මා. මේ අනුව බලන කල පහුරේ උපමා කතාව ධර්මයේ සාපේක්ෂ සහ ප්‍රායෝගික අගය විදහාපාන කදිම නිදර්ශනයකි. වැඩේට පිරිමැහෙන පමණින් පහුර සකස් කරගන්නා ලද්දේ මෙතර වැඩෙන අතු රිකිලි ආදියෙනි. පහුරට ගොඩ වී එය අල්ලාගත් පමණින් තව තවත් අතු රිකිලි වලින් එය සරසාගත් පමණින් එතරට යා නොහැකිය. එතර බලා පිටත් වී අතින් පයින් වෑයම් කරමින් පහුර පිහිට කරගෙන ක්‍රමක්‍රමයෙන් එගොඩ විය යුතුවේ. එතරට ළඟා වූ තැනැත්තා පහුරෙන් බැස එය අත්හළ යුතුවේ. එනමුත් මෙතර වෙසෙන අය ගැන කරුණාවෙන් තම තමන්ටම එවැනි පහුරු තනා ගැනීමට උපසිදීමට ඔහු ඉදිරිපත් විය හැකිය. එහෙත් ඔහුට නම් තවදුරටත් පහුරක් අනවශ්‍යය. මෙතර වැඩෙන අතු රිකිලි වලින් සකස් කරගත් බැවින් පහුර ප්‍රයෝජනවත් වන්නේත් අර්ථවත් වන්නේත් මෙතරදීය. එමෙන්ම සම්මා දිට්ඨියෙහි සිද්ධාන්තමය අන්තර්ගතය වන ධර්මයද ලෝක ව්‍යවහාරය අනුව ගිය භාෂාව හා තර්කය මාධ්‍යය කොටගෙන ඉදිරිපත් කරන ලද්දකි. එය හැදෑරීම් පමණකින් එය ආදානග්‍රාහීව ග්‍රහණය කිරීමෙන් එය තව තවත් සංකල්ප තුළ දැවටීමෙන් කෙනෙකුට පරමාර්ථයට ළඟාවීමට නොහැකිය. නිවනට ළඟාවීමට නම් ධර්මයේ හැදෑරීමෙන් පසු ආධ්‍යාත්මික ප්‍රයත්නෙහි යෙදිය යුතුය. නිවනට ළඟා වූවහුට තවදුරටත් ධර්මයේ ප්‍රායෝගික අගයක් නොමැත. එහෙත් දුකට වැටී සිටින පුහුදුනන් හට එහි ඇති අගය ඔහුට දැන් ප්‍රත්‍යක්ෂ වී ඇති බැවින් හුදු කරුණාවෙන්ම ඒ ධර්මය ඔවුන් හට දේශනා කිරීමට ඉදිරිපත් විය හැකිය. එතන ඇත්තටම අර මුලින්ම පටන් ගත්ත විදිහට සංකල්ප පිළිබඳ කතාවයි, දැන් ඔය කියන ධර්ම පිළිබඳ කතාවයි සාකච්ඡාට අලුතෙන් ආපු කෙනෙකුට අමාරුයි ගැට ගහගන්න. ඒ විතරක් නෙවෙයි හිටපු කට්ටියත් අමාරුයි ගැට ගහගන්න. මොකද ඒ තරම් අපි මේවට ඇලි බැඳී ගත කරනවා. ඉතින් ඒක නිසා සංකල්ප තියෙනවා භවනා නොකරන අය තුලත්. ඒගොල්ලෝ ඒ වගේ දන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන මේ ප්‍රශ්න භවනා කරන එකනට ප්‍රශ්න තියෙනවා. නැවත ඒකනට බලපාන්නේ ගොඩාක් සංකල්ප තමයි. මං කරන දේ හරිද වැරදිද, යුක්තිද අයුක්තිද, සදාචාරද සදාචාර නැද්ද කියලා. ඉතින් මේ தත්ත්ව දෙක අරතිදී බුදුචානන් වහන්සේ ආමන්ත්‍රණය කරන භාවනා කරන සංකල්පවල පැටලිච්ච අයට අපිට. ඉතින් මේ සංකල්ප සහ මේ පටලවීම භාවනාවට ඉස්සලා තිබුණේ නෑ අපි ගාව. භාවනා නිසා ආපු පිළිකාවක් මේ. භාවනා නිසා ආපු කුෂ්ඨ රෝගයක් මේක. ආගම ධර්ම නිසා ආපු කුෂ්ඨ රෝගයක් මේක. ඉතින් ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක තමයි ඔය සාකච්ඡා කරන්නේ. භාවනා කරන්න මේ වෙන්නේ ඉස්සලා අපි ළඟ මෙහෙම අදහස් තිබුණ නෑ මේ බයලජ්ජාව කියන එකක්. එහෙම නැත්නම් නිවන් දකින්න ඕන කියන එකක්. එතකොට තිබුණ ජීවිතයයි දැන් තියෙන ජීවිතය ගත්තාම මගේ අදහස් තමයි දැන් මේ ආගමානුකූල ජීවිතේ ආතතිය බරයි. ආතති වැඩි. එහෙම නැත්නම් සංකල්ප වලින් අපි මේ දාශකත්වයට පත් වෙනවා. ඉතින් ඒක ආගම ධර්මේ නිසා වෙච්ච එක. මේක බුදුචාන්සේ පිළිගන්නවා. භාවනා කරන මානකම් කරන කෙනාට නීති රීති වැඩි. හිත සැක කරනවා වැඩි. ඊට පස්සේ යදහසේ සංකල්ප වලින් වැඩ කරලා පස්සේ කොතනදීද අතාරින්න ඕන කියන එක උගන්වන්නේ නැහැ කිසිම ආගමක. ඔක්කොම බදාගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ නිසා දෙසටක් මිසදිටු කියලා කියන්නේ භාවනාවට බහැපු අයට කියන කතාවක්. ඒකේ මිත්‍යා දෘෂ්ටි 60 49ක්ම ඉන්නේ සමාධිය හරගිය අයට. 13ක් කියන්නේ ප්‍රඥාව හොඳට තියෙන අයට. අනික අයට ඔය අදාළ නැහැ ඔය කතාව. ඉතින් ඒ නිසා මේ සංකල්ප සහ යථාර්ථ කියනකොට මේ දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ හොඳ මිනිස්සුන්ට විතරයි. ඒ නිසා ඒක නම්බුකාර ලෙඩක් නිකන් දීවැඩියා වගේ ප්‍රෙෂර් එකක් වගේ. නම්බුකාර ලෙඩ කියලා නුවර කියන්නේ. ඉතින් නම්බුකාර ලෙඩ නැති කෙනෙක් බුදුචානන්සේගේ යුතුකමක්. මොකද බුදුචානන්සේ නිසයි ඒ ලෙඩ ඇවිල්ලා තියෙන්නේ.
ගණන් ගන්න නැතුව ওই කාල බිල නටලා ඉන්න මිනිස්සුන්ට ඒක මොකක්වත් නැහැ. ඒ කාල බිල නටේ මිනිස්සුන්ට පිස්සුත් නැහෙනේ. දිවෙදියවත් නැහෙනේ. ප්‍රෙෂර් එකක් නැහෙනේ. බෝන වෙන කිසිම ලෙඩක් ඒ මිනිස්සුන්ට නැහැ. වණුට ලෙඩ දාගෙන ඉන්නවා. ඒ හරි ජොලි වැඩේ. දැන් ඒක වලක් කළා මේ ආගමනුකූල ගත කර මිනිස්සුන්ට හැම ලෙඩේම තියෙනවා. ගිවල් වලිමුත් බැනුන් හිතෙත් ආතතිය. ඉතින් ඒක හැබැයි හොඳ ලෙඩක්. ඒක නම්බුකාර ලෙඩක්. අන්නේ නම්බුකාර ලෙඩේට බුදුහාමර වග කියන හැටි තමයි පෙන්වන්නේ. උඹේ හිතට නානා ප්‍රකාර විතක්ක එනවා. ඒක වළක්වන්න බෑ. අනිවාර්යයෙන්ම විතක්ක එනවා. ඒ විතක්කවල පරිණාමයක් තියෙනවා. අපි දාගමානුකූල ජීවිත ගත කරන සත්පුරුෂයන් අසුර කරනකොට, තත්ධර්මයත් එක්ක ඉන්නකොට මේ වගේ තැන්වලට ඒ විකල් විතර්කවල පරිණාමයක් තියෙනවා. ඒක සාමාන්‍ය ඒ පුද්ගලයාට තේරෙන්නේ නෑ. ගෙදරවලද ඉන්න මිනිසුන්ට තේරෙනවා. පිටින් බලන මනුස්සයාට තේරෙනවා. නමුත් මේ අදහස් හෙලි කරන්න ගිය ගමන් අහුවෙනවා. තමන්ගේ හිතට එන ඒ අදහස් අපි කියන සංකල්ප කියනවා අදහස් කියනවා හෙලි කිරීමෙන් තමයි අපි මේ අනාගෙන තියෙන්නේ. ඒකේ හෙලි නොකර ඉන්න බැරිවරයත් බැරි කෙනාට ප්‍රත්‍යජනය කියනවා. හෙලි කරන්න නැතුව ඉන්න කෙනාට මුනිවරයයි කියලා කියනවා. මුනිවරය ගාවත් ඔය ඔක්කොම තියෙනවා කියන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. අපි හිතනවා මේ කාට හරි බේරන්න පුළුවන් කියලා. මුනිවර දන්න කාටවත් බේරන්න බෑ කියලා. එයා නොකිය නිකන් ඉන්න. දිගටම ප්‍රතිපත්තිය කරනවා. කනුටේ සංකල්පවල පරිණාමයක් වෙලා වෙනසක් වෙලා එයාටම තේරෙනවා මේක කිව්වොත් තමයි නැත්තම් විතික්‍රමණේ වුණොත් තමයි මේක විචාර බුද්ධියට ගියොත් තමයි ප්‍රපංච කෙරුවොත් තමයි කතන්දර ගෙතුවොත් තමයි වල්පල්හලි කියන්න ගියොත් තමයි අහුවෙන්නේ. ඉතින් සත්පුරුෂයාට ඒක වල්පල්හලි වලට දාන්න නැතුව කතා නොකර ඉඳලා බේරෙන්න පුළුවන්. එහෙම බැරි අයට මානසික අසහන වෙලා බේත් බොන්න වෙනවා. ඇතුළත පුදුමාකාර විදිහට ගොජ දානවා. එක්කෝ කියවුවොත් ඒගොල්ලන්ට ටිකක් ලාභයි. ඒකයි කවුන්සලින් තියෙන්නේ. කවුන්සලින් නැතු හිටියොත් ඉන්න බෑ. එයාට තේරෙන පටන් අර ගන්නවා ඇතුළේ නිකන් ගොජ දානවා පුපුරනවා. ඒ සමහරු ඉන්නවා ඒකයි එම තමයි ඒ වෙලාවේ අමාරුයි කරවබන ඉඳලා ඊට පස්සේ ඒක සංසිඳනකම්ම තමන්ගෙම්ම එලි දක්වන්න නැතුව ඉන්නවා. ඒ කෙනාටත් තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකයා මේකට උත්තර පිටින් හොයන නිසා එයා දොඩවලු වෙන්න පටන් ගන්නවා. එයා කියන්න පටන් අර ගන්නවා. ඒක බුද්ධජානකගේ පැත්තට අගය කරලා තියෙන එක තමයි සාකච්ඡානුග්ගහිතය කියලා කියන්නේ. කමඨාන් සූත්‍ර කරනවා කියලා කියන්නේ චීනදී කියනද. හැබැයි ඒ කියමනෙන් එපිට වෙන වට උත්තර නැහැ. ඒ කියමනේදී ඇති දේ නෙවෙයි කියවෙන්නේ. මේ ගෙත්තමක් කියවෙන්නේ, පබැඳුමක් කියවෙන්නේ. එහෙම නැත්නම් වල්පල් හැල්ලක් කියවෙන්නේ කමක් නැහැ. ඒක බුදුජානනාංශي ගොඩාක් වෙලා ආරන් තිනවා. ඒ දුකටපත් වෙච්ච ඇත්තෝ කතා කරනකොට ඒ හෙලිකිරීම හොඳයි. නමුත් පිටින් උත්තර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන තාක්කල් එයා බය ආදු වෙනවා, යාචක මානසිකත්වයකට වැටෙනවා, බැගෑ වෙනවා, වාලෙක් බවට පත් වෙනවා. ආගම කැමති එහෙම කරගන්න. කෙනෙක් නතු කරගෙන මම ඔබට ස්වර්ගය දෙන්නම්, මම අරක දෙන්නම්, මේක දෙන්නම් කියලා පොකට් එකට ගහන්න ආණ්ඩුව ආගම කැමති. නමුත් මේ කියන්න දන්නේ එහෙම කිව්වට කෙරෙන්නේ නැහැ වැඩේ. මේවා මේ ප්‍රපංච බව දැනගන්න කතා නොකර හිටියයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ හෙලි නොකර සිටීමට මුනිවරයයි කියනවා. හෙලි කෙරුවත් කරන්නේ තව කාට හරි ඒක මෙන්න මෙහෙම සංගතියක් හැම කෙනෙක්ගේම හිතේ තියෙනවා. ඕක නිකන් අරයා මියා මේක මට කරලා දෙයි අරයා කරලා දෙයි කියලා හිතන් දෙපා. ගෝල් ෆේස් කියලා කෑ ගහන්න එපා. කිදිර ගිල්ල මොනවද හම්බ කරන කාබල්ලා. ඔය ඉඳලා මොනව හම්බ වෙයිද? නැවෙනකන් අට අරගෙන ඉන්න එක තමයි කරන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රපංචේ ඉස්සල්ලා එන විතක්ක නැති කෙනෙක් ලෝකේ නැ බුදුහාමරණක් තියෙනවා. බුදුන්සේක ප්‍රපංච කරන්නේ. අපි නෑ අපි හිතනවා කවියක් ලිව්වොත් හොඳයි. චිත්‍රයක් ඇත්තොත් හොඳයි, රචනයක් ලිව්වොත් හොඳයි, කවුරු හම්බෙලා කතා කරුවොත් හොඳයි, කවුන්සලින් ගියොත් හොඳයි, නැත්නම් කයිවාරක ලියොත් හොඳයි, නැත්නම් මේ Taman දන්න තේ අනුන්ට කී කියා ඉන්නේ කොහොඳයි කියලා ඉතින් එක එක ක්‍රමවලට ඒලි දැක්වීම් තියෙනවා. ඒවට අපි සංස්කෘතිය කියලා කියනවා, සාහිත්‍ය කියලා කියනවා. ඔක්කොම පිස්සු විකාරයක් තියෙනවා. ඒ සියලුම සාහිත්‍ය මේ තුවාලකින් බැගිරෙන සැරව වගේ නොකර ඉන්න බැරි කමක් තියෙනවා. ඒකේ පාම කරපු එක තමයි ওই ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා මේ කාලේ අවිල්ල තියෙන්නේ. ඉමිෂන්ට මේවා සැලසුම් කරලම හදන්න පුළුවන්. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා කම්පියුටර් ලෝක හදාගෙන ඉන්නවා. ඩිස්නිලන්ත හදාගෙන ඉන්නවා.
එහෙම නැත්නම් අනාගත සැලසුම් වල ජීවත් වෙනවා. ඉතින් ඔය ඛණ්ඩ විශාල පිරිසක් ඉන්නවා අර දෙඤ්ඤන් සල්ලි වලට. ඒක තමයි ඔය අධ්‍යාපනයෙන් අද කරලා තියෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? Taman තුල සතියක් නැහැ. අහිංසකමත් නැහැ. වර්තමාන මොහොත ගිලිනවා. වර්තමාන මොහොත පන්නනවා. ක්ෂණ සම්පත්තිය ගිලිනවා. ඉතින් ඒ නිසා ක්ෂණ සම්පත්තිය ගුලන් දෙපා බිය බෑර වෙන්න දෙන්න එපා. මාව ඉක්මෝල යන දෙන්න එපා. නිතරම බලන් ඉන්න මේ ලෝකෙ මොනම මිනිහෙකුටවත් තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් කමක් නැත්තේ. අපි හිතනවා පුළුවන් කියලා. ඒක තමයි අපේ තියෙන බය ආදුකම. ඒ තමයි අපේ යාචක මානසිකත්වය. මේ අනුන්ගෙන් එනකන් ඉල්ලගෙන ඉන්න. මේ ඉන්නේ පිරිච්ච ගතිය කියනක වලකන එක තමයි කරන්නේ. දැන් ඉන්නේ Taman පිරිච්ච තැනක. ඒක තේරෙන්නේ නැහැ. තව පොඩ්ඩක් මදි ඒක ලබා ගන්න මට වැඩිය අරය හොඳයි. මම මේ කරන වැඩට වැඩිය හොඳ වැඩක් ඇති කියලා එන්නේ විතර්ක කරන එක තමයි ආගම කියලා ආගමෙන් උනන්දු කරවන්නේ ඒකට තමයි. ඕගොල්ලන්ට බෑ දෙවියන් ආශ්‍රය කෙනෙක් ඉන්නවා. ඕගොල්ලන්ට බෑ ආගමික නායකයෙක් ඉන්නවා. ඕගොල්ලන්ට බෑ වෙනම යන්ත්‍රයක් තියෙනවා. වෙනම මන්ත්‍රයක් තියෙනවා. උහුම බෑ. යන්නේම කියන ලෝකෙකට මෙහෙ මේ කතාව කියම සඳහා බුදුජානනාංශෙත් කතා කරන බව හැබෑව. ඒක මේ තුම්පලක විතර ලියවිලක් තියෙනවා. එහෙම නැතුව කතා කරන්න ඕනකමක් නැහැ. මොකද කතා කියදීම වැඩක් වෙන්නේ නැහැ. කද්දාකත් වැඩක් වෙන්නේ නැහැ. අහන්න අහන්න මිනිස්සු හිතනවා මෙයා ගාව බඩු තියෙනවා මට දුන්නේ නැහැ තාම දැන් දෙයි. කොහෙ දෙන්නද? දෙන්නේ එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා විතක්ක කරන්න ප්‍රශ්නයක් නැහැ. කාලඟත් විතක්ක තියෙනවා. ඔක ਵਿਚාරයට හෝ නැත්නම් ප්‍රපංචයට යන්න එපා. ਵਿਚාරේ බුද්ධියක් මීමන්සාවක් ධර්ම විචක් කියලා තමයි දාගන්නවා. හැබැයි අන්තිමට වෙන්නේ මොකද්ද? ඒකෙන් පැටලිලා අද බෞද්ධයෝ භාවනා කරන්න ගියාම පැටලිලා ඉන්නේ තන බලන්න. කොට ගන්නම බෑ. කොට ගන්නම බෑ. පැවිද්ද උන්කාක්ම අසාධ්‍ය තත්වකෙයි. කාන්තාවක්සේ ඊටාමත්ම සාධ්‍ය තත්වකෙයි. ඒගොල්ලෝ ඉන්නේ මොකද්ද? අර රාමුවක ඉන්නා පැත්තේ හිතන්නවත් කැමති නෑ. අපි ඒගොල්ලන්ට මතකත් නෑ අපි ඔය ආගමක ලෝගෝ දාගන්න ඉස්සෙල්ලා අපි පොඩි කාලේ බොහොම ලස්සනට සුන්දරව හිටියා. දැන් ඒකට යාගන්න බෑ. බුදුජානක කියන්නේ ආපහු එතෙන්ට යන්න පුළුවන්. ඔය හිතට එන නැගෙන විතක්ක පිළිබඳව ආඩම්බර වෙන්නත් එපා. කනගාටු වෙන්නත් එපා. ඕක ඇහැටි. ඕක මත පදනම් කරන කතා කරන්න එපා. ඒ විතක්ක විපාරයට දාන්න එපා. ඒ විතක්ක ප්‍රපංච කරන්න එපා. ප්‍රපංච කෙරෙන එක තමයි ස්වභාවේ. ඒ ඉතින් ඒක කය හික්මවා ගත්තා, වචනේ හික්මවා ගත්තා නම් ඊගාවට ওই හිත හික්මවනවායි කියලා කියන්නේ ප්‍රපංච තමයි. නිතරම මොනවා හරි කියන්න හිතෙනවා. කතා නොකර හිටපු තරමට, එලි නොකර හිටපු තරමට කාලේ විසින් උත්තරයක් දෙයි. Taman තුලින් උත්තර ලැබෙයි. ඉතින් ඒ උත්තරේ ලැබෙනකොට ඊගෙන් ලැබෙන තෙක් කතා කරන කාලේ හරීම වෙහෙස කරයි. බඩේ ලියන්න හදනකොට බඩේ ලියා ගන්න බැරුව වගේ. මූත්‍රා බරක් ඇවිල්ලා මූත්‍රා කරගන්න බැරුව වගේ. මේ ඇහෙන් කනෙන් නාසයෙන් මේ නවදොරෙන් වැగిරෙන කාරලු ඒ වෙලාවේ පිටකිරු නැත්තම් ඒක හරි වෙහෙසයි. ඒ තමයි අපස්මාරකෙල් දෙඩි හැටි. ඉතින් අරකට එළියට ආවට පස්සේ ඒකද එළියට යන්න දෙන්නේ නැත්තම් පුදුම අමාරුවක් තියෙනවා. මේක දැන් බටහිර ලෝකේ රජයෙන් බාරගත්තා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් බාරගත්තා. සයිකියාට්‍රික් කියලා බාරගත්තා. බේරන්න බෑ ප්‍රශ්නේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න ලෙඩ්ඩු. සයිකියාට්‍රික් පැත්තේ ඉන්න පිස්සෝ. බාර ගන්න රජයේ ඉන්නේ අනුගතා කරන කට්ටිය. ඉතින් අද වෙලා තියෙන දේ තමයි වෙලා තියෙන්නේ. මිනිස්යාගේ තිබුණ අර ස්වාධීනත්වයේ, ස්වෛරී භාවයේ තමන්ගේ දේ තමන් බේර ගන්න ගතිය පැත්තකල බෑ. එහෙම වුණොත් අපි ළඟට එන්න ඕනේ කියලා ඒගොල්ලෝ ඒජන්සි හදාගෙන ඒ ඒජන්සි පාපොච්චාරණය කරන අපිට කරන්න බෑ කියලා. අපිත් ඉන්නේ ඔතනම තමයි කියලා. ඉතින් ඒතියේදී අනික් කට්ටිය ගිහිල්ලා දැන් ඕගොල්ලන්ට බලේ දීලා තිනවා, සල්ලි තිනවා, ආයතන තිනවා. ඉතින් ඔක්කොම අසාර්ථකයි. 100%ක්ම අසාර්ථකයි. ඒගොල්ලෝ නිසි බලධාරීන් ඇවිල්ලා කියනවා අපි අසාර්ථකයි කියලා. අපි තාම හිතනවා නෑ එහෙම කිව්වට ඒගොල්ලෝ ගාව මොකක් හරි අසීමිත බලයක් ඇති කියලා ඒව තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඉතින් මේ ප්‍රපංච කිරීමක් නෑ. උපදින ගමන් ළමයා උපදින්නේ මම ලෝකේට ශ්‍රේෂ්ඨ වෙමි කියලා විශාල උදාර හැඟීමකින් වයසට යන්න යන්න ඌ කැනහිලෙක් බවට, යාගචකෙක් බවට, බැගෑවෙන කෙනෙක් බවට පත් කරනවා. මහා කුරුර සමාජයක් මේක. හැබැයි ඒක දන්නා නම් මේ සමාජය ඇසුරු කෙරුවොත් ඒක හරි ක්‍රූරයි, ජඩයි, ෂඩයි, මායාවී.
පැත්තකට වෙන්න සෑහෙන පෞෂත්වයක් ඕන. ඒ සඳහා පොඩ්ඩක් මේ උදව් කරනවා. අපි හිතන චින්තනයේ තමයි අපි බැඳිලා තියෙන්නේ. ඒ චින්තනේ හෙලි කර ගන්න බැරුව තමයි අපි මේ ජනමාධ්‍ය හදා ගන්න හදන්නේ. ඒකෙන් වෙන්නේ කක්ක කරගෙන ගා ගන්න එක තමයි. අනික් කට්ටියත් ගානවා. Taman ළඟ තියෙන පිස්සු ඕක නොකර කතා නොකර ඉඳ පොඩ්ඩක් බලන්න. මොනවාක්වත් නොකර ඔය ගොජේ දාපද අපිට මොකෝ. පුළුවන් ද බෑන්ඩේ ගොජේ තියෙද්දි හුස්ම ගන්න බව දැනගන්න. ඒ ගොජේ තියෙද්දිම ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. කෑම කනකොට කෑම කන බව දැනගන්න. බැරි නෑ. තරක ආපුහම නිකන් වේරම්භ වාතය ආවා වගේ කසාගෙන ගිහිල්ලා මේක කොහොම හරි හෙලි කරන්න ඕන ගතියක් තියෙනවා. ඉතින් දික්ක සාධනාට අනවබෝධ. ඒ වගේම sannivedana ප්‍රශ්න. මේක කතා නොකර සිටීම තමයි මේ කියන්න දන්නේ. හැබැයි ඒක අතරමැදිදී යම් ප්‍රමාණයකට කතා කිරීමක අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි ධර්ම සාකච්ඡා වශයෙන් කතා කරන්නේ. මේ වගේ පොත් ලියවෙන්නේ ඒක නිසා. නමුත් අර විතක්ක මට්ටමින් නතර කරන එක තමයි බාහ්‍ය ධාර්ත්‍ය විදියට දීපු කෙටි උත්තරේ. ඒක අපිට කරගන්න බෑ මොකද අපි ළඟට එනකොට අපි කරලා ඉවරයි. දඩස් කාලා පදහස එනකොට මෙහෙලි කරලා ඉවරයි. නැත්නම් කියන්න ඕන දේ කියවිලා ඉවරයි. ඊට පස්සේ ඉතින් අත්තු 20 දෙනෙක්වත් දාලා අදින්න බෑනේ. එيشා කතා නොකර සිටීමට කරන ප්‍රයත්නේ සීල ශික්ෂාට අයිති වෙන්නේ නෑ. වචනේ තමයි සීල ශික්ෂාට අහුවෙන මේ කතා කිරීම තියෙන එළවම මේ කියන්නේ. කතා කිරීමට තියෙන තල්ලුව මනසේ ක්‍රියාවලියක්. ඒක බුදුජානසෙ කඩලා පෙන්නන විතක්ක වෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රපංච වෙන්න දෙන්න එපා. විතික්‍රමණය වෙන්න දෙන්න එපා. ඉතින් ඒ නිසා ඒක ගැන හොඳට ඒ වෙන හැටි බලන්න. විතික්‍රමණය වුණත් කමක් නැහැ. පරිේශන මට්ටමේ. අනිකටට කියලා තියන්න ඉඳපු ගාම මට ඒක මේ කියවෙනවා. ගණන් ගන්න එපා. ඒ මට තාම බ්‍රේක් අහන්නේ නැහැ. ක්ලච් එක අහන්නේ නැති තත්ත්වයක් තියෙනවා. හැබැයි ටික කාලයක් යනකොට ඒක නැත. ඒතකොට මිනිස්සු හිතනවා මේ අයකෝ ගොළු වෙලයි කියලා. එහෙම නැත්නම් මේ අඥානුපෙක්ෂාට වැටලයි කියලා. එහෙම නැත්නම් උනන්දු නැති කෙනෙක් කියලා. නෑ එහෙම නෑ. දෙය උනන්දුයි. හැබැයි යට තියෙන හැකියාව කියන්න ඕනේ කියන්න නැතුව ඉන්න පුළුවන්. ඒතකොට යා ළඟ අර දීන මානසිකත්වය එන්නේ නෑ. යාචක මානසිකත්වය එන්නේ නෑ. කියාපාන්න ගිහිල්ලා අනුතණ්ඩුවක් කරන්න ගිහිල්ලා ගියොත් තමයි තේරෙන්නේ. තමන් මේ අනුන් හදන්න යෑමෙන් තමන්ගේ වැඩේ කරගන්න වෙලාව නැති වෙනවා. බුද්ධාදී උත්තමයන් වහන්සේලා කෙරේ තමන් ගොඩ වෙලා අනික් අය ගොඩ දාන එක. දැන් ගොඩ දාන්න හදන කට්ටිය මඩේ ඉඳගෙන අනික් කට්ටිය ගොඩ දාන කට්ටිය අද ඉන්නේ. ඒක නිසා මේ කියන්න හදන්නේ මේ හිතට ඇති වෙන සංකල්ප වල සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. හැබැයි මල පණින්න දෙන්න එපා. ඒවා මේ ප්‍රපංච වෙන්න දෙන්න එපා. කතන්දර ගොතන්න දෙන්න එපා. ඒකෙන් තමන් වාහිලා ගන්න දෙන්න එපා. දැනගෙන ඉන්න හැම වෙලාවෙම බිම්බෝම්බයක් තියෙනවා තමයි කතාවේ යනවා ඇතුලේ. හැබැයි ඒක කායික ක්‍රියාවලිය නතර කරගත්තා වගේ වාචසික ක්‍රියාවලිය නතර කරගත්තේ පොඩ්ඩක් තිබුණට කමන්නේ නැහැ. මේක එලි දක්වන්නේ නැතුව නැත්නම් විපහාරයට යන්නේ නැතුව නතර කරනවා කිව්වහම පුදුමාකාර අත්‍යන්ත වැඩක් මේ කතා කරා. අපි මෙතෙක් කරන ආපු සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවට එහා ගිය මේ ප්‍රඥා ශික්ෂාවට හෝ නැත්නම් චිත්ත බට්ටමේ තියෙන ශික්ෂාවක් තියෙන්නේ. හැබැයි ඉතින් මෙව ඔක්කොටම තේරෙන්නේ නැහැ. ඒක පිළිබඳව බය වෙන්නේ නරකයි. ඒක පිළිබඳව මේ අව탁සීරු කරන්න නරකයි. තේරෙන්නේ පශ්චිම භවිකයට විතරයි. මේ ආත්මේ නිවන් දකින්න කරන්න මේක තේරෙනවා. යකෝ මෙච්චර කල් මේක තේරුන්නේ නැහැ නේ කියලා අනික් අයට තේරෙන්නේ. මේ යන්තම් අපි මේ කය වචන දෙක හික්මාන ඉන්නවා තවත් මදිවට තවත් ඒවා ගෙනත් දාන්න හදන ඔළුවට. එතකොට වෙන්නේ තියෙන පිස්සුවත් වැඩි වෙනවයි කියලා ඒක මේ පිළිගර ගන්න නිසා බාහ්‍ය දාර්ශනිකයට විතරයි බුදුහාමර ඒ බණ කියන්නේ. මාළුකේ පුත්‍රට කියනවා. අනාදිමිටික සිතුමාට කියනවා. අනික් කාට කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා. මේක කියන්නේ සීමිත පිරිසකට. ඉතින් ඒක බටහිරෙනුත් බටිර මේ චින්තාවෙත් සෑහෙන දුරට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දේශීය චින්තාවේ තමයි බෞද්ධ චින්තාව කියලා කියන්නේ. ඒ දෙක අපේ යුගයේදී එළියට ඇවිල්ලා තියෙනවා. ඒකේ භයානකම සැරව වැගිරෙන පිළිකාව පූජාව තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. ඒ වගේම ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා කියන එක. බලා භයානක පූජාවක්. සැරව ගන්න එක අපිට ගැලවෙන්න බෑ ඒක. ඇතුලෙන් එන එක තමයි අපි භාවනා කරනකොට කය වචන දෙක නතර කරා නම් අපිට සෑහෙන අවස්ථාවක් තියෙනවා. මේ හිත දොඩමළු වුණාට හෙලි කරන්න නැතුව ඉන්න.
ඉතින් තියෙනවා එක එකනට මන අපමණාප තරහා අනම්මන. නමුත් ඒක එහෙමම එලි කෙරුවොත් නේ ඇදලා ගන්න බැරි. අන්නේ කරන්න යන්නේක මානසික අසහන තියෙන අයට බයිපෝලර් ඩිසීස් එක වැඩි කරනවා. එහෙම නැත්නම් ස්කිසොෆීනියා වලට යනවා. අර විදිහට කතා නොකර ඉන්න යන එකනට ඇර්ලි ඔටිස්ටික් සයින්ස් මත වෙන පටන් ගන්නවා. මොකද ඔටිසම් වල ඒක ලෝක ප්‍රසිද්ධයි. එයාට පෙන්වන්න බෑ ලෝකේ. ඒ නිසා කවුරු කියන දයක් ඇහෙන්නෙත් නැහැ. එයා ඉන්නේ එයාගේ ලෝකෙට දාගෙන කාගවත් මුණ දිහා බලන්නෙත් නැහැ. භාවනා කරන එක නරද ඒ ඔටිස්ටික් සයින්ස් එනවා මේ ශික්ෂණයට ගියා. මේ දෙක අතර පරත විශාල පරතරයක් තියෙනවා කියලා ලයිස්තුව ලියලා PowerPoint presentation එකට දාලා මනෝරි කතා කරලා කිව්වා මේ දෙකෙම එකමයි කියන්නේ. හැබැයි භාවනා කරනකොට එන ඒ ඇතුළට නැමීමේ ශික්ෂාවත් ඔටිස්ටික් කියලා ජානගතව රෝගයත් අතර විශාල පරතරයක් තියෙනවා. නිසා භාවනා මධ්‍යස්ථාන ඉන්න කට්ටිය දැනගන්න ඕනේ. භාවනා දියුණුවට දැනගන්න ඕනේ ඔය ඔටිස්ටික් සයින්ස් ඉඳ පටන් අර ගන්නවා. කතා බතා කරන්න කැමති නැහැ. හික්මෙන්ට උත්සාහ කරනවා. එතකොට ගෙවල් වල දොරාන මිනිස්සු කියන්නේ මේ මංසට භාවනා කළ පිස්සු ඇදිලා ඕටිසම් ඇවිල්ලයි කියලා. එහෙම නැත්තම් කෑකොස්සන් ගන්න ගියොත් ඒ කියන්නේ පශ්චිම භවිකෙක් නෙවෙයි යා. එයා මේ ජීවිතේ නිවන් දකින්න නෙමෙයි උත්සාහ කරන්නේ. මේ තාම පිංකරනද ජනප්‍රිය වෙන්න බුද්ධ ආගම හරි විකුණන කණ්ඩ සාධාරණයි ඒක. මේ මංසට එහෙම නැත්තම් හරි අනතුරකටපත් වෙනවා. ඉතින් ඒ නිසා සිංහල බුද්ධ ආගම තිබිච්චාව. ඒක ඇති අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පශ්චිම භවිකෝ ඉන්නවනම් මේ පොත නැත්නම් මහසි සයිඩෝ සාන්සි ලිය පොත ලීලා තියෙනවා. මේවා ප්‍රසිද්ධ නෙවෙනවනම් හොඳයි මේ පොත්. මොකද උඟ දෙනාට දිරවන්නේ නැහැ. ඉතින් එතකොට ඉුවත් එක ගැටෙනවා. ඒ කියනවා ඌරන් ඉදිරිපිට මුතු දමන්න එපයි කියලා. ඌරා ඌරා මුතු උනත් බලන්නේ කණ්ඩ දෙයක් කියලා කාලා බලනවා. කණ්ඩ බැරි කණ්ඩ බැන්න ඌ ගහනවා. ඒ නිසා මේ වගේ දේවල් දෙන්න ඕනේ ඒ මට්ටමට තේරුම් අරගෙන තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්නම් අර කය වචන දෙක ඉක්මනට සාර්ථකත්වයක් ඇතුව තවත් මේක ඇතුළට යන්න මේ මනස හිත ශික්ෂණයක් ඒ කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා සහ ප්‍රඥා ශික්ෂා වල සීල ශික්ෂා යම් ප්‍රමාණයට සාර්ථක වෙච්ච කෙනෙකුට තමයි මේ දෙක යන්නේ. මොකද සීල ශික්ෂා සාර්ථක වෙනකොටම දෘෂ්ටි වගයක් ඇති වෙනවා. භාවනාවෙන් දෘෂ්ටි වගයක් ඇති වෙනවා. ඔය 64 වගේම මේ සබ්බාධව සූත්‍රයේ දෘෂ්ටි හයක් තියෙනවා. හරිම සංකීර්ණයි. ඒවත් නම්බු කාර්ලෙද අන්‍යව සාකච්ඡා කරන මේකේ සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. ප්‍රායෝගික වටිනාකමකුත් තියෙනවා. හැබැයි අපිට තියෙන මාත්‍රාව වැරදිලා. අපි උනාට වැඩියෙන් අරගෙන නැත්නම් අඩුවෙන් අරගෙන ඉතික හරිම සියුම් සුසර කිරීමක් තියෙන ඉතින් අපිට එකයි කරන්න පුළුවන් මේ පොත් කියවලා සාකච්ඡා කරන එක විතරයි. අපි තව ටිකක් කියවමු. ධර්මෙහි සත්‍යමය අගය ගිනිය යුත්තේ පෘථග්ජනයාගේ දෘෂ්ටි කෝණයට අනුවය. ඒ ඔහුට සුපුරුදු මාධ්‍ය තුලින් ඉදිරිපත් කරන ලද බැවිනි. එසේගත් කල ධර්මෙහි නැතහොත් සම්මා දිට්ඨියෙහි සත්‍යමය අගය හඳා පවතින්නේ ප්‍රතිපදාවට සාපේක්ෂකව. ඒ ඇත්ත වශයෙන්ම පරම නිෂ්ඨාව පිළිබඳ දෘෂ්ටියක් මිස පරම නිෂ්ඨාවම නොවේ. වෙනත් විදියකින් කිවහොත් පහුරක් එතරට යම් පමණට අදාළ වේද එපමණටම ධර්මයේ නැතහොත් සම්මා දිට්ඨිය පරම නිෂ්ඨාවට අදාළ සත්‍ය වේ. දෘෂ්ටි විශේෂයක් බැවින් එයින්ද කිසිවම් දෘෂ්ටි කෝණයක් නිතැතින්ම අධ්‍යහාරය. ඒ වනාහි ආර්ය ශ්‍රාවකයාගේ දෘෂ්ටි කෝණයය. අප කලින් පෙන්වා දුන් පරිදි විමුක්ත පුජ්‍යලයාට දෘෂ්ටි කෝණයක් නොමැත. ඇත්තෙන්ම ඔහුට දෘෂ්ටි කෝණයක අවශ්‍යතාවයක්ද නැත. ඒ ඔහු පරම නිෂ්ඨාවට සම්ප්‍රාප්ත වී ඇති බැවිනි. සත්‍ය පිළිබඳ සියලු දෘෂ්ටි සමතික්‍රමණය කොට සත්‍ය දර්ශනය ඔහු ලබාගෙන ඇත. මේ අනුව මුනිවරයාගේ නිශ්ශබ්දතාව පිළිබඳ ප්‍රශ්නයේදී මෙන් මෙහිදීද අපට විසංවාදයක් ඉදිරිපත් වෙයි. මිත්‍යා දෘෂ්ටි ඛණ්ඩනය කරන විට පමණක් නොව සම්මාදිට්ඨිය දේශනා කරන විට පවා මුනිවරයා තුල කිසිදු දෘෂ්ටියක් නැත. සම්මාදිට්ඨිය තුලම එහි සමතික්‍රමණයට තුඩු දෙන බීජය ගැබ්ව ඇතැයි කිව හැක්කේ එහි පරමාර්ථය එයත් ඇතුළු සියලුම දෘෂ්ටීන්ගෙන් සිත විමුක්ත කිරීමම බැවිනි. ධර්මයෙහි මේ විසංවාදී ලක්ෂණය ප්‍රථම වරට ධර්මය ඇසූ සමාජය තුළ ආන්දෝලනයක් ඇති කරන ලද බව බුදුරජාණන් වහන්සේම අලගත් දූපම සූත්‍රයෙහිදී මෙසේ ප්‍රකාශ කරති.
ඉද බික්කුස්ස ඒකච්චස්ස ඒවං දිට්ටි හෝති. සෝ ලෝකෝ සෝ අත්තා සෝ පෙච්ච භවිස්සාමි. නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිනාම ධම්මෝ සස්සති සමං තතේව ටස්සාමීති. සෝ සුනාති තථාගතස්සවා තථාගත ශාවකස්සවා සබ්බේසං දිට්ඨිඨානාදිඨාන පරියුට්ඨාන අබිනිවේස අනුසයානං සමුග්ඝාතාය සබ්බ සංඛාර සමතාය සම්භූපති පටිනිස්සග්ගාය තණ්හක්ඛයාය විරාගාය නිරෝධාය ධම්මං දේසෙන් තස්ස තස්ස ඒවං හෝති. උච්චිජ්ජිස්සාමි නාමසු විනස්සිස්සාමි නාමසු නසු නාම භවිස්සාමි. සෝ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති. ඒවං කෝ භික්ඛු අජ්ජත්තං අසති පරිතස්සනා හෝතීති. මහන මේ ලෝකයෙහි ඇතැම් එකකුට ඒ ලෝකයයි ඒ ආත්මයයි ඒ මම පරලව ගොස් නිත්‍ය වන්නෙමි ස්ථිර වන්නෙමි සදාකාලික වන්නෙමි වෙනස් නොවන ස්වභාව ඇත්තෙම් වන්නෙමි ශාශ්වතයක් මෙන් එසේම සිටින්නෙමි. මෙබඳු දෘෂ්ටිය වේද හෙතෙම සියලු දෘෂ්ටි දෘෂ්ටි ඇතිවන තැන් දෘෂ්ටි පිහිටන තැන් දෘෂ්ටි නැගී සිටීම් දෘෂ්ටි බැස ගැනීම් දෘෂ්ටීන් සිතෙහි ලැග ගැනීම් මුලසුන් කිරීමටද සියලු සංස්කාරයන් සංසිඳවීම පිණිසද සියලු උපදීන් අතහැරීම පිණිසද තණ්හාව ෂය කිරීම පිණිසද විරාගය පිණිසද නිරෝධය පිණිසද නිර්වාණය පිණිසද දහම් දෙසන තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයෙකුගේ හෝ දේශනාව අසයි. ඔහුට මෙවැනි අදහසක් වෙයි. අනුතප්පති වශයෙන් අනුතප්පති වශයෙන් උච්ඡේද වන්නෙම්ල විනාශ වන්නෙම්ල උත්පත්ති වශයෙන් නොවන්නෙම්ල යනුවෙනි. හෙතෙමේ ශෝක කරයි ක්ලාන්ත වෙයි වැළපෙයි ලිහි අත්ගසාගෙන හඬයි මුලාවට වැටෙයි. මහන මෙසේ තමා පිළිබඳ වූවක් නැති කල්හි තැතිගැන්ම වෙයි. මේක තමයි ඇත්තටම භාවනා කරනකොට දැන් අහගෙන ඉන්න ඕනෙම සාකච්ඡාවක් කරනකොට 10ක් වර්තාවොත් 8 දිනක්ම ඕක කියනවා. මම භාවනා කරනවා මොනවා වෙනවද දන්නේ දැන් මම මොකද කරන්න කියලා. ඒ තරම් ඉක්මනට මම නැති වෙනවා. ඒ සූදානම් නෙවෙයි යන්නේ. ඒකට ආයෙත් හැදේ මම ඇති කරන්නේ කොහොමද කියලා අහනවා. මමට ඔක්සිජන් දෙන්නේ කොහොමද? ග්ලූකෝස් දෙන්නේ කොහොමද? කෘතිම ශෝෂණය දෙන්නේ කොහොමද කියලා. ඒ තත්ත්වෙදී මේක තවදුරටත් ඔහොම කරගෙන යන්න කිව්වට කවුරක්වත් අහන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මොකක් හරි තව දෙයක් අඩු වෙලා තියෙනවා. මේ වැඩේ හොඳටම සිද්ධ වෙනවා. ඉතින් එක එක ගුරුවරු එක එක දේවල් කියලා ඒ ගුරුන්ට විශ්වාස මදි නිසා ආරේ එකනට කියනවා එහෙනම් ඔයා වෙලාවට මේක කරන්නකෝ. මේක කරන්න කියලා මම යාට වැඩ දෙනවා. කියන්න ඕනේ දැන් මම අසරණ වෙලා ඉන්නේ. මම අප්පතිට්ටිත වෙලා ඉන්නේ. ඉතින් ඒකෙදී අර ගල්මංගොඩ මහත්තයා දවිලා කියනවා ඒට අහේතුක හිත් පහළ වෙනවා කියලා ඒ වෙලාවට. රාගයට පදනම් වෙලා නැහැ, ද්වේෂයට පදනම් වෙලා නැහැ, මෝහයට පදනම් වෙච්ච නැති, අලෝභයට, අදෝෂයට, අමෝහයට අහු වෙන තී හිත් වගේක් එනවා. ඒව අප්පතිට්ටිතයි. එහෙම නැත්නම් ඒවට කියනවා අහේතුක හිත් කියලා. කියන කිසිම කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. කියන්න පුළුවන් රාග ద్వේෂ මොහ නැහැ, අලෝභ අදෝස අමෝහ නැහැ කියතයි. නමුත් මේ හිත් කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා බලන බැල්මේදී ඕන නිවන බලන්න පුළුවන් නැත්නම් අපාය බලන්න පුළුවන් දෙකක් නැහැ. බලන දේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ බලන හැටි. ඉතින් අහේතුක හිත් පිළිබඳව එයා ගිහිල්ලා සිංගප්පූ කියනකොට සිංගප්පූ පිටස විශාල පරිේශන ශේෂයක් හම්බුණායි කියලා කියනවා. මේක අපි හිතලා තිබුණේ නැහැ. අපේ හිතේ අහේතුක හිත් වර්ගයක් පහළ වෙනවා. ඒ අපිට අයිති නැති හිත් වර්ගයක්. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, අලෝභයෙන්, අදෝෂයෙන්, අමෝහයෙන් පෝෂණය ලැබෙපු නැති. එතකොට තමයි මේ කියන විදිහට මේ කන්දති උරත්තාලින් කන්දති කිලමති පරිදේවති සෝචති. අඬනවා, දඟලනවා, වෙහෙසටපත් වෙනවා. මොකද මට මේ උනේ කියලා ක්ලාන්ත භාවයටපත් වෙනවා. ඉතින් ඒක නොවිච්ච නැති කෙනෙක් නෑ භාවනා. දියා එතකොට ගිහිලා පිරිත් නූල් ගැට ගන්න. එහෙම නැත්නම් සාන්ති කර්ම කරන නැත්නම් පැනලා යනවා. මේක හරියන්නේ නෑ. මොකක් හරි මෙතන වැරදිලා තියෙනවායි කියලා ඒ වෙන එකේදී ඒක බාරගන්නේ නෑ. මේ අතරමැද අවස්ථාවක් තියෙන මේ අර හිටපු යකා යන්න හදන වෙලාව. නැත්නම් මයිලඟ හිටියා කියලා තියෙන ආත්මය
නැහැ කියලා පේන වෙලාව. එතකොට සෝචති කිලමති උරත්තාලින් කන්දති කිලමති. ඉතින් මේ ක්ලාන්ත ලක්ෂණ භාවනා මධ්‍යස්ථානවල හරියට පේන්න තියෙනවා. කිසිම හේතුවක් නැහැ මනසෙන් හදාගෙන පුදුම වෙහෙසකටපත් වෙනවා. කණ්ඩ නැතුව බොණ්ඩ නැතුව අතප්පය කැල්ල තුවාල වෙලා නෙවෙයි. මනසෙන් හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයටදී දුවන්න පයින් නැතුව මේකෙම යොදවන්න ඒ වැඩේම හොඳට හේතු ගන්න ගන්න වරපටකින් බැඳත්ත කඩාගෙනම යනවා. ගිහිල්ලා ආය අනාගෙන ආය ගිහිල්ලා මඩේ දාලා හොදගෙන ආය පටන් අර ගන්නවා. ආය හොතෙන් දෙනකොට ආය දුවනවා. ඉතින් පස්චිම භවිකයට තේරෙනවා මෙහෙම කරන්න දෙයක් නැහැ. මේ කියන විදියට ඒ කෙනාට සෝචති කිලමති පරිදේවේහි උරත්තාලින් කන්දති අසම්මෝහං ආපජ්ජති කියලා කියන්නේ මේ මමයා නැති වෙන්න හදන වෙලාව. එතකොට බයක් එනවා. ඒ තමයි සයිකියාට්‍රික් කේස් එක. එතකොට තමයි ඇතුළට නමුනොත් ඕටිසම් කියලා කියනවා. එයාට තේරෙනවා හිත් වර්ගයක් එනවා මං කවදාත් ආශ්‍රය කරපෙන ජාතිවා. මේක රාගෙමුත් නෙවෙයි විරාගෙමුත් නෙවෙයි. දෝෂෙමුත් නෙවෙයි අදෝෂෙමුත් නෙවෙයි. මෝහෙමුත් නෙවෙයි අමෝහෙමුත් නෙවෙයි. ඉතින් ඒව එනකොට මෙයා ඒවට නම් දෙන්න හදනවා. ඒවට මේ සංඥා දාන්න හදනවා. මගේ කරගන්න හදනවා. නමුත් ඒව මට අයිති නෑ. මේ කුණුවෙච්ච බිත්තර ටික. ඉතින් අන්නේව කෙරේ ක්‍රියාත්මක වෙනකොට දන්නේ නැත්නම් ඒ කොනේ දන්නේ නැත්නම් ඒ තනිකර ගුරුනාසික වැරද්ද කියලා කියන්නේ. කිසිම කෙනෙක් ස්වභාවයෙන් දන්නේ නෑ ඒක. ගුරුවරයා මේක කියලා දුන්නේ නැත්නම් ඉතින් මේ පුද්ගලයා නිතරම ගුරුවරයා කෙරේ බැඳෙනවා. ආ ධර්මයේ කෙරේ බැඳෙනවා. කවුරු හරි මාව ගලවලා දායි අයියෝ මට වෙච්ච දෙයි කියලා පටාචාරා වගේ එහෙ දුවනවා මේ දුවනවා. දුවන කියන්නේ සතිය පිටව මම ඔය ආපු පයකම දිගට කරන ඵලයක්. ඒ වෙලාවේ පොඩ්ඩක් ඉතින් සනසන පිටවන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. කමටහන් සුද්ධ කරන්න ඕනේ. හැබැයි ඒක සයිකියාට්‍රික් කවුන්සලින් නෙවෙයි. වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න ඕනේ. ඒක නොකළොත් එයාට ටික දවසක් ගිහින් පිස්සුම හැදෙනවා. මේ පොඩි දේ මේ වෙන දේ දරා ගන්න බැරි නම් මේ day to day unsatisfactory එක දරන්න බැරි නම් අන්තිමේ ට්‍රෝමා මේ ට්‍රෝමා එකක් එනවා සම්පූර්ණ පිස්සු කෙලින්න පටන් ගන්නවා. මොකද මේ දරා ගන්න පුළුවන් දුක දරන්නේ. ඒකටත් මේ පිට මේ පිට පය බර වායට පිට කරපේ හොයා බේත් හොයන්න වගේ බේත් කරන්න හදනවා. ඕක කාගෙන ඉඳ තියෙන. මේ දුක අවබෝධ කරනවා කියලා කියන්නේ එදින්දා මේ පැමිණෙන සාමාන්‍ය දේ කාගෙන ඉන්න ඕනේ. ඇයි මට එහෙම වෙන්නේ? මම දාන දීපු කෙනෙක් නේ. මං සිල් ලකින කෙනෙක් නේ. මං භාවනා කරන කෙනෙක්. මට එහෙම වෙන්න බෑ කියලා හිතුවනම් කවදාකවත් දරන්න බෑ මේක. බුදුරජාණන් වහන්සේත් බුදු වුණාට පස්සේ ලෙඩ 12ක් ආවනම් අපි ගැන කොමන කතාවක්ද? ලෙඩින් නැති වෙන කටයුතු කරන්න එක වෙනම කතාවක්. ආවට පස්සේ බාර ගන්න. ඒකෙදි වයසට යනකොට කාටවත් වෙනවා. ඉස්කන් හිතනවා මේ ලෙඩේ ආවේ අරක නැති වෙච්ච නිසා, මේක නැති වෙච්ච නිසා, වේදාගේ වැරද්ද නිසා, බෙහෙතේ වැරද්ද නිසා, මගේ කර්ම නිසායි කියලා. ඔය මොන බයිලාවක්වත් හරි නෑ කාටවත් ලෙඩේ. කාටවත් මානසික අසහන. ඒක මේ සාමාන්‍ය දුකක් විදියට දරාගෙන එහෙම නැත්නම් ප්‍රතිශක්තියෙන් දරාගෙන ඉන්න නම් පස්චිම භවිකෙක් වෙන්න ඕනේ. සෑහෙන සංසාර බයක් දැනගෙන තියෙන නැත්නම් එයා හිතනවා මේ පුංචි දුකටත් පිළියම් හොයන්න පටන් ගන්නවා. පිළියම් ඉවර නම් ඇති දෝෂයක් නෑ. උත්තර නෑ. උත්තර නැහැ. ඒ නිසා ඔය අපිට දැන් පැමිණලා තියෙන දුක දකින්න නම් සාපේක්ෂව සහ මේ ඒකේ තියෙන වටිනාකම අපිට වැඩි දුකටපත් වෙච්ච කෙනෙක් දකින්න ඕන. ඒ හිරකන්දර වල තියෙනවා පෙන්වුවාට පස්සේ හැම කෙනාම කියන්න පටන් ගත්තා මේ මිනිස්සුෝ මේ ඒ වගේ වැරදි කරලා අපි කරපු වැරදිමයි කරලා තියෙන. ඌ අහුවෙලා. ඌ හිරේට දාලා ඌ වගේම තව දෙන්නෙක් ගෙනිලා ඌට මන්ද දානවා. දාලා එල්ලනවා. ඉතින් අධිකරණ මෑත් කියනවා මාත්තු වැරදි ටික කරලා තියනවලු. මට හරි කනගාටුයිලු මම අහුනේ නැහැ. මං කෝ ඔය ඔක්කොටම වැඩි වැරදි කරන මිනිසෙක් මං. මට පුදුමයි මම මේ උඩ ආසනයේ කියනද වට අත්තක් කරන්නේ මේ කනුන්ට අනුශාසනා කරනවා. මම කරපු අපරාධ ටික එළියට දැම්ම නම් ඒක ගස් ගන්න ගස් යවන්න පුළුවන්. සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා මට කවුරුවක්වත් වැරද්දක් කරාට මට දුක හිතෙන්නේ නැහැ. මට හිතෙනවා ඔබට ඒ තරම් කරගන්න බැරි වුණා. මම ඊටත් වැඩිය කරලා තියෙනවා. මේ සතිය අල්ලගත්ත නිසා පුදුමාකාර අරසාවක් තියෙනවා. හැබැයි සතිය විතරයි. මොනම දෘෂ්ටියක්වත් නැහැ, මොනම උපකරණයක්වත් නැහැ, මොනම යාන්ත්‍රණයක්වත් නැහැ, මොන යන්ත්‍රයක්වත් නැහැ, මොන ගුරුවරයෙක්වත් නැහැ. සතිය අල්ලගත්තට පස්සේ කරලා. අනිත ඔක්කොමලා සතියට එහා ගිය මොනද අල්ලන්න හදන. ඉවරයක් නැහැ. ඒක නිසා ඒ සෝචති කිලමති උරත්තාලෙන් කරෝති ඒකේ ආපු නැති කෙනෙක් නැහැ. ඒක ආවට පස්සේ වටපිට බලනකොට පේනවා අපි නැවත මමයා ගෙන්න ගන්නද.
අර නැති වෙච්ච මමයා ගෙන්න ගන්න කරන උත්සාහය මමයාට හොලොප්පොලොප්පොලොප් ගාලා hina යනවා. මාරයත් hina වෙනවා. මිය කාට මෙච්චර ඉක්මනට අයින් කරලා දුන්නොත් පස්සේ මේ ඊට වැඩිය වේගෙන් ආයේ මමයා ගෙන්න ගන්න. ගෙන්න ගන්නට අඬනවා. පපුවේ අත්තපැදගෙන අන්නෝ බලන්න මට වෙච්ච දේ බලන්න බුදු සාමිනේ දරන්න බෑ දුකානේ මමයි බඩ ජාරමඩ ඔබ සරණ සොයා ගාවෙ මේ කියලා ඉතින් හරියට මේ කට්ටිය ශෝක වෙනවා. දුවරේ ඒටියේ නංගි සීපීට බං අය බුදුහාම ගා මිනිහෙක් වල දෙන්නම උඹට තව දරුවෝ ගන්න පුළුවා මම තාත්තා වගේ වාර ගනින්කෝ ඊට බං ඒ මොකක් කිව්වේ නැහැ කිව්ව නැහැ බුදුහාම රෝහෙට දෙර රැස්සී දෙනවා ඉච්චර මෝඩ නැහැ බුදුහාම නංගි සීය පීට ගනින් කිව්වා ඥානි කට්ටිය කියන්නේ ඒ වගේ මිනිසෙකුට ඔය සීය පීට ගන්න පුළුවන්ද මේ අපිටත් බැරුව ඉන්න එකේ රෙදිත් නැතු ඉන්නකොට පටාචාර කොහොමද සීය පීට ගන්න කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ නේ ඔය 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 කිලමැති සෝචති කියන තැන තමයි නිවන තියෙන්නේ. ඒකට සතිය පිටවන්න බැරි ඕක අයින් කරලා සතිය පිටවන්න හදනවා කියලා කියනවනම් ඉතින් වෙළඳපොළ පව කරාට පස්සේ ලාභ හොයන්න හදන මෝඩ වෙළඳ වාගේ වෙනවා. අහුවෙච්ච වෙලාවේ දුක පැමිණි වෙලාවේ ඔකට අවදි වෙයල්ලා. අවදිලා පැමිණි දුක් පැමිණි රහයි කියලා ඒකට බැරිද මේ අපි ගත කරන ජීවිතයේ හැටියට අපි ගත කරන ජීවන රටාවේ හැටියට ඔකට මුණ දෙන්න. බෑ බැරි කියන එකට බෑ කියන කාට බෑ නැත්නම් මැද්දුම් බණ්ඩට පුළුවන් ලොකු වණ්ඩට බෑ කොඩම් මැරෙන්නේ අයියන්ගේ පියනවන්න මැරෙන සැටි මම පෙන්නන්නේ මිතෝ ගහපි ගැසරින් ගහපි මේ ගහලර කතා කරලා කියන එක සැරේ මරපන් පියොන්දර ගාගෙන වරින් එක සැරේ ගහලා මරලා දාපන් ඉවරයි ඒක නැති කට්ටිය තමයි මේ චරිචුරු ඒව තමයි ප්‍රපංච කරනවා කියන්නේ ඒව තමයි සාහිත්‍ය කියන්නේ ඒ තමයි සભ્ય අපේ සංස්කෘතිය කියලා එකක් තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය කියලා තන්නේ කර ඔය දියාරු කර හැරීමක් තියෙන්නේ නිවන දියාරු කරලා ඩිග්‍රී එකක් දෙනවා PhD එකක් දෙනවා ඩිප්ලෝමා එකක් දෙනවා හැබැයි එන්නේ නිවනින් ඇතේ ඉතින් ඒ නිසා ආයි මේ අහේතුක කියලා කියන්නේ ඉතින්දී මට මතක් වුණා මේ බුදුරජාන් වහන්සේ සවාසනා සකල ක්ලේශ දුරු කරපු නිසා අවාසනාවන්ත පුද්ගලෙක් කියලා කියන බුදුහාමුදුරුවෝ වාසනාවක් වයින් කළා අවාසනාවන්ත මනුෂ්‍ය බුදුහාමුදුරු. සවාසනා සකල ක්ලේශ අයින් කරනවා. ඒ වගේම අහේතුක හිත් කියලා කියන්නේ මුස්පේන්තු නොදකින් නොපතන් හිතවිලි. මට අයිති නැති ඒවා. ඒව තමයි කියන්නේ අපපතිට්ඨිත මනස කියලා. ඒකට තමයි කියන්නේ අනිදස්සන විඥානය කියලා. ඒක තමයි කියන්නේ නිර්ගුණ විඥානය කියලා. ඒකට බයයි. අපිට මොකක් හරි ගුණයක්, දර්ශනයක්, ප්‍රතිෂ්ඨාවක්. ඉතින් හැමතැනම මම තමයි යන්නේ. බොහොම ආදරෙන්, ප්‍රේමෙන්, රජේ නීතිඥෙක් එන්න වගේ ඇවිල්ලා අපිට උපදෙස් දෙනවා. ඉතින් ඌව තමයි ඔය ආගම කියන්නේ. හැම ආගමෙම කරන්නේ ඔය බැලරි මේ කම්මැලි වෙච්ච එක බුදුකට වැරිච්ච එක වවාගෙන කණ එක තමයි. ඌට දෙනවා අරකයි මේක මම දෙන්නම් හත් අවුරුද්දකට බන්ධනයක් කරලා දෙන්නම්. එහෙම නැත්නම් සාන්ති කර්මයක් කරලා දෙන්නම්. එකෙකුටවත් නැති කරන්න බෑ ඔක. පොඩ හැබැයි ඌන්ට එහෙමයි කරන්න පුළුවන්. කර්ම ටික එහෙමයි කරන්න පුළුවන්. පඬිතුයෝ මෙහෙ කරති. අති පඬිතුයෝ එහෙමයි කරති. උඩ යාට මෑට තල්ලු කරලා කියන මාව ආශ්‍රය කරන්න එතකොට ඔයාලට දුක නැති වෙනවා මේ වැඩේ කරන්න එතකොට දුක නැති වෙනවා කියලා යාර මනසට පොඩ්ඩයි ඊමේ කරගන්න පුළුවන් අම්මගේ තනිය නැති වෙලාවට රබර් සූපු දීපුවාම පොඩ්ඩයි ඊමේ කරගන්න පුළුවන් තාත්තා වෙනම නොකරන්නේ ටීම් කරන්නේ රබර් සූපු දෙන එක තමයි මේකෙදි රබර් සූපු නෑ අනෙක් සූත්‍රවල තියෙන රබර් සූපු මේකේ නෑ කෙලින්ම කතා කරලා කියනවා මේ 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 සෝචති කිලමති උරත්තාලින් කරෝති කියන එක ආපු නැති එක්කෙනෙක්වත් නෑ භාවනා කරපු ඒක මම හොඳටම දන්න දෙයක් පටන් ගන්නකොට මෙන්න මේක. ඒක නැති කරන්න හදනවා කියන්නේ නිවනෙන් අයින් වෙන්න හදනවා. ඒක බාර ගන්නවයි කියලා කියන්නේ අඩු ගානේ අනාගාමී මට්ටමට ගිහිල්ලා. ඒතරට සෝවාන් සකදාගාමි කියන මට්ටම් පන්නන්න ඕනේ. අනාගාමී නර තමයි තේරෙන්නේ අපි මේ දුක කොච්චරක් අයින් කරන්න හදුවද? අයිය බලන්න බුදු සාමිනේ දරන්න බෑ දුකානේ කියලා එක එකනට කිය කියා දඟලුවාද කියලා. ඒගොල්ල කරපු දෙයක් නෑ. ඒගොල්ල කෙරෙම කොට පසර දාලා දෙන එක විතරයි. ඉතින් කවදා හරි කාලය ඇති වෙච්ච දවසේ සංසාර බය දැනෙච්ච දවසේ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන එක නම් අර පැමිණි දුකට පෙන්දා කරගන්න. පැමිණි දුකට ප්‍රිය කරන මේක මට දරන්න පුළුවන්. කිව්වට කමන්නේ කාටවත් කවුරක්වත් උත්තර දෙන්නේ නැහැ. ඒකයි ඉන්නේ ඊට වැඩි අමාරුවක. අපි දුක හොයාන ගිහිල්ලා ප්‍රශ්න අහන කට්ටිය අහන්නකෝ. දොස්තරලාට විතර ලෝකෙ ලෙඩ තියෙන జాතියක්. වෙන කවුරක්වත් නැහැ. උන්ට මේ මැදට නිරෝගී බව පින්නගෙන තින්න වෙලා තියෙනවා. හරි භයානකයි. මානසික රෝගී දොස්තරල ඔක්කොම බෙහෙත් බීලා බුදියන්නේ. ඔක්කොම ලැබෙයි බුදින්න හැඳලා පිස්සුනේ කතා කරන්නේ.
සින ගාන සල්ලි දීලා පිස්සු කෙලිනවා. ඉතින් අර මාසෙ උදේ ඉඳලා හැන්දෑනකම් බකින්න පිස්සු ලෝකයක් විතරයි. ඔය කට්ටඩියෝ හරිම අසාර්ථක ජීවිත ගත කරන මිනිස්සු జాතිය. අනුන්ට කට්ටඩිකම් කර කර ඉන්නවා. ඌට කියන්නත් බෑනේ මට කට්ටඩිකමක් කළා සාන්තියක් කරපන් කියලා දිව අයියනේ. පව්. එදින මට ඌව නැතිව අපි ඉඳලා කට්ටඩිකමක් කරන්න ඕන. සයිකියාට්‍රික් කෙනෙක් ගෙන්නන්න ඕන. දොස්තර කෙනෙක් ගෙන්නලා බේත් බීලා රෙමේ කරලා බලන්න ඕනේ. උන්ගේ දුක්ඛඳ බලන්න. බුදුජානන්සේ ඔක්කොට මෙහායින් ගිහිල්ලා බුදුජානන්සේ අපිට කියලා දුන්නා ওই පැමිණෙන්නේ ගිවන් කරන වෙලාවේ. දුක යන වෙලාවේ මේ පිස්සු බල රෝගේ ටිකක් උත්සන්න වෙනවා. ණය ගහපුවාම නයිවිස නැගලා එනවා. මේ භාවනා කරනකොට මේ ටික එනවා. කන්දති නැහැ. සෝචති කිලමති පරිදේවයන් පරිදේවති උත්තාලින් මේ කන්දති තම්මුවන් ආපජ්ජති පිස්සු වැටෙනවා. ඒ ටික වෙන්නේ බුද්ධෝත්පාද කාලවල විතරයි. අනික පාදවල වෙන්නේ නැහැ. මෙතෙන් භාවනා කරන්නේ නැහැ නේ. භාවනා කරලා මේක දැන් හරියනවා නම් ඒක ඉතින් අර පස්චිම භවිකයට මේක තේරෙනවා. ඉතින් එතකොට සංසාර බය නිසා යනවා. හැබැයි මේවා කියනකොට සමහරෙකුට ඒක සමහරට චින්තා මේ වශයෙන් උදව් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට මේ ටික එනවා නම් මම පැහැදිලිව කියන විපස්සනා කරන කෙනෙක් කියලා. ඒකෙන් පැල්ල යන්න හදනවා නම් මම කියනවා සමතේ කරන කෙනෙක් කියලා. මම අනිවාර්යයෙන් මේ කියනවා. ආවට පස්සේ කාගෙන ඉන්නවනේ ඌ විපස්සනා කරනවා. ඌ ওই ටික කාලයක් කරනකොට ඌ කප්පරක් ආවත් උර ගාණක් නැහැ. මඩපුවක් ගෙඩියක් ගාණක් නැහැ නේද ඒකොට? ඌ කප්පරක් කාලා ඉන්නේ. මේක මේ ගූ ගඳයි මඩපුවක් ගෙඩියක් ගන්න බෑ කියන කට්ටියන් සමතකාරයෝ. ඒ කවදාව සනීප කරන්න බෑ. මට ඈතින් එනකොට කියන්න පුළුවන්. ආ මේ ආයිති එහෙම කෙනේ වා හොඳ ඔයාලට භාවනාවක් තරින බුද්ධාගමක් තරිනවා. ඔය වැඩේ කරගෙන යන්න හැබැයි කවදාකවත් දුක තේරුම් ගන්න විදියක් නැහැ. මොකද ඔයා දුකට පිළියම් කරන જાතියෙන්. දුකට උත්තරේ දුකමයි. එන දෙයට එන්න දෙනවයි කියන එක. ඉතින් ඒක මෙච්චර ලස්සන කියලා තියදී බුද්ධාගම මේක හංගලා තියෙන හැටි බලන්න අපිට තව විනාඩි 5ක් විතර තියෙනවා යන්න පුළුවන් ඉතරක්. මේන් පෙනී යන පරිදි සම්මාදිට්ඨියේ ඉලක්කය සියලුම දෘෂ්ටි මෙන්ම ඒවාට ඇති ප්‍රවණතාවන්ද මුනිනුපුටා දැමීමයි. ක්‍රමක්‍රමයෙන් නමුත් මුළු මහත් සංකල්ප ගොඩනැගිල්ලම ඉවත් විය යුතු වේ. අන්තිම පරිච්ඡේදයෙන් බලන කල අපගේ ආධ්‍යාත්මික ප්‍රයත්නයට ඉතාමත්ම උපකාරී වූ සංකල්පයෝද අප වෙතින් සමුගත යුත්තාහ. එබැවින් සම්මා දිට්ඨියට අදාළ සංකල්ප හෝ ප්‍රපංච පිළිබඳව සුපරීක්ෂාකාරී වීමට සිදුවේ. සාපේක්ෂකව ගත් කල දෘෂ්ටි සත්‍ය හෝ අසත්‍ය වශයෙන් වර්ග කළ හැකිය. පදමාලාවක් පැහැදිලි හෝ අපැහැදිලි වශයෙන් වෙන්කර දැක්විය හැකිය. වාග් රටාවක් ශාස්ත්‍රීය හෝ අශාස්ත්‍රීය ලෙස හැඳින්විය හැකිය. එතෙකුදු වුවත් ප්‍රඥප්ති වශයෙන් ඒ සියල්ලම එකම ගණයකට අයත් බව අප විසින් මතක තබා ගත යුතුය. ඇතම් ප්‍රඥප්ති අනෙක්වා මෙන් නොව ඒකාන්ත වශයෙන්ම සත්‍යයයි ගෙන පරමත්ථ ලේබලය ඇල වූ සුපිරි සුරැකුම් දවටනයක අසුරා තැබිය යුතු නොවේ. අනෙක් ප්‍රඥප්තීන්ට වඩා පරමාර්ථයට හිතකර ලෙස වඩා සත්‍ය ලෙස වඩාත් පැහැදිලි ලෙස වඩාත්ම ශාස්ත්‍රීය ලෙස සලකා ඒවා පරමත්ථ නමින් හැඳින්වීමෙහි වරදක් නැත. මෙහිලා අපට පෙන්වා දිය හැකි විශේෂ කරුණක් නම් මුල් යුගයේ පාරිභාෂික නොවන ව්‍යවහාරය තුළ ඇත්ත වශයෙන්ම පරමත්ථ යන වචනයෙන් සූචිත වූයේ සාක්ෂාත් කරගත යුතු පරම අර්ථය වන නිවනයි. ඒ පරමාර්ථයට අදාළ වචන පරමත්ථ සංහිත ලෙස හඳුන්වන ලද්දේ සුවිශේෂ පාරිභාෂික අර්ථයකින් නොවේ. බුදුරජාණන් වහන්සේ නම් ඒ සියලු ප්‍රඥප්ති සැලකුවේ සම්මුති ලෙසටමය. ලෝක සමඤ්ඤා, ලෝක නිරුත්ති, ලෝක වෝහාර, ලෝක පඤ්ඤත්ති වශයෙන් හැඳින් වූ ඒ සියල්ල උන්වහන්සේ ව්‍යවහාර කළ නමුත් ඒ කිසිවක් පරාමර්ශණය නොකොට දැඩිව නොගත්හ. බුදුරදුන් ප්‍රඥප්තීන් පිළිබඳව දැක් වූ මේ සරල නමුත් ගැඹුරු වූ ආකල්පය බෞද්ධ චින්තන පරම්පරාව තුළ නිසිලෙස පවත්වාගෙන ආවේ දැයි කෙනෙකුට සැකසිතෙන්නේ මැදුම් සංගියේ එන අනංගන සූත්‍රයට බුදුගොස් හිමියන් සැපයූ අටුවාවෙහි පහත සඳහන් අඤ්ඤාතක කතෘක ගාථා දකින්නට ලැබෙන විටය. දුවේ සච්චානි අක්ඛාසි සම්බුද්ධෝ වදතං වරෝ සම්මුතින් පරමත්තංච තතියං නූප ලබ්බති. සංකේත වචනං සච්චං ලෝක සම්මුති කාරණා. පරමත්ථ වචනං සච්චං ධම්මානං භූත කාරණා. තස්මා වෝහාර කුසලස්ස
ලෝකනාතස්ස සත්තුනෝ සම්මුතින් වෝහරාන්තස්ස මුසාවාදෝ නජායති. වාදීන් අතර උතුම් වූ සම්බුදුරජාණන් වහන්සේ සත්‍ය දෙකක් වදාළ සේක. සම්මුති සහ පරමත්ත යනුවෙනි. තැවැන්නක් නොමැත. සංකේත වචනය සත්‍ය වනුයේ ලෝක සම්මුතිය හේතුවෙනි. පරමත්ත වචනය සත්‍ය වනුයේ ධර්මයන්ගේ ඇති බව නිසාය. එබැවින් ව්‍යවහාරයෙහි දක්ෂ වූ ලෝකනාථ වූ ශාස්ත්‍රූන් වහන්සේට සම්මුතිය ව්‍යවහාර කිරීමෙන් මුසාවාදයක් ඇති නොවේ. නිප්පපංච යන පදයෙහි අරුත කෙනෙකුට අගය කළ හැකි නම් සිව්වෙනි සිකපදය කැඩීමේ චෝදනාවට එරෙහිව ඉහත දැක් වූ තර්ක කිසිවක් බුදුරදුන් හට අනවශ්‍ය බව වැටහි යනු ඇත. අටුවා යුගයෙහිදී මුල් ස්ථාවරය වෙනස් වූ අයුරු පැහැදිලි වන තවත් අවස්ථාවක් විනය චුල්ල වග්ගයෙහි එන එක්තරා ඡේදයක බුදුරජුන් භාෂාව කෙරෙහි දැක් වූ ආකල්පය පිළිබඳව බුදුගොස් හිමියන් දෙන විවරණය තුළින් දැකිය හැකිය. පෙළෙහි එන පරිදි යමේලු සහ තේකුල නම් වූ කල්යාණ වචන ඇති, කල්යාණ වාක් ශක්තිය ඇති, කල්යාණ වාචා කල්යාණ වාක් කරණ බ්‍රාහ්මණ ජාතික සහෝදර භික්ෂූන් දෙදෙනෙක් විවිධ නාමගෝත්‍ර ඇතිව විවිධ ජාතිවලින් කුලවලින් නික්ම පැවිදි වූ භික්ෂූන් තම තමන්ගේ ව්‍යවහාර විධිවලින් බුද්ධ වචනය දූෂණය කරන බව කියමින් බුද්ධ වචනය ඡන්දසර නැගීමට අවසර පැතූහ. ඒ තරහි බන්තේ භික්ඛු නානා නාමා නානා ගොත්තා නානා චජ්ජා නානා කුලා පබ්බජිතා තේ සකාය නිරුත්තියා බුද්ධ වචනං දූසෙන්ති. හන්දමයම් බන්තේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේමාති. එහෙත් බුදුරජාණන් වහන්සේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ගැරහීමකිනි. විගරහි බුද්ධෝ භගවා කතංහි නාම තුම්හේ මෝගපුරිසා ඒවං වක්කත. හන්දමයම් බන්තේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේමාති. නේතම් මෝගපුරිසා අපසන්නානංවා පසාදාය පසන්නානංවා භීයෝ භාවාය අතක්වේතං භික්කවේ අපසන්නානං චේව අපසාදාය පසන්නානංච ඒකච්ඡානං අඤ්ඤත්ථායාති. භාගතුන් වහන්සේ හිස්පුරුෂේනි තොපි වහන්ස අපි බුද්ධ වචනය ඡන්දසර නගම්හයි කෙසේ නම් මෙබන්දක් කියවූද? හිස්පුරුෂේනි මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිසද පැහැදුනවුන්ගේ වැඩීම පිණිසද නොවේ. අනෙක් අතට මහණෙනි මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිසද පැහැදුන ඇතැම් කෙනෙකුන්ගේ වෙනස් වීම පිණිසද වේයයි වෙසසින් ගැරහූ සේක. මෙසේ ගරහා දැහැමි කතා කොට එසේ ඡන්දසර නගතොත් දුකුලා ඇවතක් වන බවද වදාරා ස්වකීය භාෂාවෙන් බුද්ධ වචනය ඉගෙනීම අනුදැන වදාළහ. අපි නම් මෙතන නතර කරනවා. මේක හොඳ සම්දිස්ථානයක්. මේ බුද්ධ කාලෙම බුද්ධ ජනසී ඉදිරිපත් වෙච්ච වෙලාවෙදීම කියලා තියෙනවා. ඒ කාලෙම ඉඳලා තියෙනවා බුද්ධ වචනේ ගරහලා නපුරට පාවිච්චි කරන අය ඉන්නවයි කියලා මේ භික්ෂුනාසලා දිනම දැකලා තියෙනවා. ඒගොල්ලෝ හොඳ බ්‍රාහ්මණ ආගම ඉගෙන ගත්තා. ඒගොල්ලෝ හිතලා තියෙනවා ගාථා මන්දන වල දාලා මේක සීල් කළා තියමු කියලා. ඒක කියලා තර නෑ අවශ්‍ය නෑ. ඒකට ගරහලා තියෙන නෑ ඔය මිසු පිස්සු කියලා කමන්නේ. ඒක ඕන කෙනෙක් ඕනේ භාෂාවෙන් කියපු දින් කාටවත් එහෙම අයිතියක් නෑ බුද්ධ වචනේ එහෙම ඡන්දසට දාලා එහෙම නැත්තම් ගාථා බන්ධන වලට දාලා කරන්නයි කියලා. ඉතින් අද ඔය ගාථා බන්ධන කරලා තියෙන්නේ සේරම මේගොල්ලන්ගේ පරම්පරාවේ කට්ටිය තමයි. බුද්ධ වචනේට එහෙම අහවල් කියලා නිගමනයක් අහවල් කියලා සමීකරණයක් අහවල් කියලා එකක් නෑ. ඒක අවස්ථානුකූලව තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් කරගන්න දෙන්න ඉදිරිපත් වෙන අය තමයි මේක අනන්නේ. මේක මේ කට්ටිය නොමග යවන්නේ. ඒ නිසා වෙලාවක අපි බුද්ධ වචනෙන් අයින් වෙන්න ඕනේ. බුදුහාමරගෙන් අයින් වෙන්න ඕනේ. සංඝයෙන් අයින් වෙලා තමයි භාවනා කරපු ටික තියෙනවානේ. ඒ ටිකෙන් ඉදිරියට යන්න. අර කට්ටිය උදව් කරගන්න මුලින්. නමුත් පහු වෙනකොට පහුවෙන්ට බයිසිකල් පදින්න කවුරු හරි උදව් කරාට අන්තිමට තමයි බයිසිකලට යන්න එපායි. උදව් කරන කට්ටිය අතාරින්න එපායි. ඉතින් අපි වෙලා තියෙනවා උදව් කරපු කට්ටියට උදව් කර කර ඉන්නවා. අනේ අපිට බැරි වෙලාවේ උදව් කරපු නිසා අත දෙන්නන් තාත්තේ වන්දි ගවන්න කියලා තාත්තට අත දීගෙන ඉන්නවා. ඉතින් බුද්ධ ආගම රැකුණාට නිවන් දකින්න නැහැ. ඒක අතෑරීම සඳහා මේක හොඳයි. අපි එතනින් අපි සාකච්ඡාව නතර කරනවා. මේ 19 කුටි 15 කුටි ආම්රන්ට ඉල්ලීමක් කරනවා. මේක පිළිබඳ පොටි අනුමෝදනාවක් කිරීමෙන් වැඩ කටයුතු සමාප්ත කරනවා. පූජනීය නායක මහින්ද සිංහ ඇතුළු වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අඟහරුවාදා දවස් සිදු කරන ලබන ධර්ම සාකච්ඡාවයි දැමෙනි මා වුණේ.
පූජනීය නායක ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡා මෙහෙමින් කරුණ ඉදිරිපත් කරමින් සිද්ධ කරගත්තව පිණුත් අපි සම්බන්ධ වෙන උත්පත් කරගත්තව පිණුත් අපටතුළු වැස්සමටත් නිවනෙන් සැනසෙන්නට හේතු වේ කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායන කළා පින් දෙමු සද්දන ගාථා කියමු ittavata jamhe sambatam punya sambada